සුවසැරිය වාගේ මේ ගිලන් රථ වලටත් වැට් එක ගහන්න හදනවා. ඉතින් ගිලන් රථ ඒ වගේ සෞඛ්‍ය සහ දරුවන් වෙනුවෙන් තියෙන දේවල් වල වැට් එක ගහන එක අත්‍යවශ්‍ය දේවල් හැටියට සලකලා නොගහ ඉන්න පුළුවන් නම් හොඳයි. රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව වෙත යොමු කරන ලද එකතු කළ අගේ මත බදු සංශෝධන පනත්තුම් පර කියන්නේ මේ වැට් බදු සංශෝධන පිටපත් සහ 69 අංක දරණ ආනයන හා අපනයන පාලන පනතේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ඇති රෙගුලාසි සම්බන්ධයෙන් ඒවා Start your master's degree from the highest ranking university in Sri Lanka. Register now for the next intake. අනකට ඉතාමත්ම සුළු ප්‍රමාණයක් තමයි වැට් එකෙන් නිදහස් වෙන්නේ. රජය කියන්නේ ඔවුන්ට බදු ආදායම අත්‍යවශ්‍යයි කියලා. නමුත් අපි දිගින් දිගටම පෙන්ලා දුන්නේ එක හරි. නමුත් බදු ගහනකොට බදු වල සාධාරණත්වයක් තියෙන්න ඕනේ කියලා. ඉතින් ඒ හරහා අපි ඔවුන්ට කිව්වා යම් යම් අයිතම නැවත සලකා බලන්න කියලා. ඔවුන් කිව්වා පනත විවාදයට ගන්නකොට ඔවුන්ට හැකියාවක් තියෙනවා නම් ඒ සංශෝධන ඉදිරිපත් කරන්නම් කියලා. මූලික වශයෙන් මේ ලදරු පෝෂණයට අවශ්‍ය දේවල් උදාහරණයක් වගේ මේ පෝෂ වගේ දේවල් වලටත් වැට් එක ගහලා තියෙනවා. දරුවන්ට ලොකු මන්ද පෝෂණයක් තියෙන බව අපි කවුරුත් දන්නවා. ඒ පෝෂදායී ආහාර වල වැට් එක ගහන එක අසාධාරණයි කියලා අපි හිතනවා. අනිත් එක පොහොර වලට වැට් එක ගහනවා. මේ පොහොර ඔබතුමා මේ සම්බන්ධයෙන් මට මතකයි ඇමති හැටියටත් හිටියා. පොහොර වලට වැට් එක ගහන එක මොකද දැන් ඩීසල් වලටත් වැට් එක ගහනවා. එතකොට මේ කෘෂිකර්මාන්තයේ දෙන පුද්ගලයන්ට පොහොර ටිකයි ඩීසල් ටිකයි රටින් ගේන්න වෙනවා කොහොමද? ඉතින් ඒ සම්බන්ධයෙන් නැවත සලකලා බලන්න කියලා කිව්වා. අනිත් එක වෛද්‍ය උපකරණ වලට ටැක්ස් එක ගහනවා. දැන් උන් කියන්නේ හරි රජේ රෝහල් වලට වෛද්‍ය උපකරණ ගේනකොට ඒ වගේ මුළු වියදමම රජය විසින් දරනවා. ඒ පෞද්ගලික අංශයට ගේන ඒවට අපිට කරන්න දෙයක් නැහැ කියලා. නමුත් ඔබතුමාත් මමත් හොඳට දන්නවා අද පෞද්ගලික අංශයට සල්ලි තියෙන මිනිස්සයි සල්ලි නැති මිනිස්සයි ඔක්කොම යනවා. මොකද උපකරණ නැති නිසා ගොඩක් ඉස්පිරිතාලවල දැන් ටෙස්ට් කරෙන්නේ නැහැ. මම ඊයේ පත්‍රයේ අද පත්‍රයේ හැමදාම තියෙනවා ටෙස්ට් කරන්න බෑ. ටෙස්ට් වෙන තැන් වලින් කරගන්න කියනවා. ඉතින් වෙන තැන් වලින් කරගන්න යනකොට ඒකටත් 10%ක වැට් එකක් ගහනවා නම් ඒක අසාධාරණයි කියලා අපි දකිනවා. ඒ නිසා මේක නැවත සලකලා බලන්න කියලා අපි ඔවුන්ට කිව්වා. අනිත් එක මේ සුවසැරිය වාගේ මේ ගිලන් රථ වලටත් වැට් එක ගහන්න හදනවා. ඉතින් ගිලන් රථ ඒ වගේ සෞඛ්‍ය සහ දරුවන් වෙනුවෙන් තියෙන දේවල් වල වැට් එක ගහන එක අත්‍යවශ්‍ය දේවල් හැටියට සලකලා නොගහ ඉන්න පුළුවන් නම් හොඳයි කියන එක අපි මුදල් අමාත්‍යාංශයට යෝජනා කරා.